එකොළහ දරු වෙනුවෙන් තමයි අද පාඩම සකස්ලා තියෙන්නේ. රටක ඉතිහාසය හැඩගස්සන්න ඉතිහාසය ගොඩනගා ගන්න ඒ රටේ භූගෝලීය පීඨීම අපිටත් දිනී කරන්න වෙනවා. ඉතිහාස සිද්ධීන් ඔබට ගෙනහැර පාන්නත් අපිට සිද්ධ වෙනවා මේ සිතියන් අත් දිනී කරන්න. අද අපි සිතියම් වෙනුවට මා අද ඔයගොල්ලන්ගේ පාස්වර්ඩ් මොකද ලෝකේ ගෝලාකාරයනේ. අපි ලෝක ගෝලයම තෝරගත්තා. අපි දැන් ඒක බලමු. ළමයි ඔයගොල්ලන්ට පේනවා මේ නිල් පාටි. මේ නිල් පාටින් පේන්නේ මධ්‍ය දරණී මුහුද. ඊළඟට මෙතන මේ නිල් පාටින් පේන්නේ බ්ලැක් සී, එහෙම නැත්නම් කළු මුහුද. මේ තියෙන්නේ වර්තමාන තුර්කි රාජ්‍ය. ඊළඟට මේ මිස් මුහුදු දෙක අතර මේ ගොඩබිම් ප්‍රදේශයේ මේ මෙතන තියෙනවා නගරයක්. අපි ඉතිහාසය කෙනෙක් ගොඩාක් වැදගත් නගරයක්. ඒ නගරයට කියනවා කොන්ස්තන්තිනෝපල් නගරය. වර්තමාන ඉස්තාන්බුල් කියලා හඳුන්වන්නේ. එදා 1453 වෙනකන් මේ කොන්ස්තන්තිනෝපල් නගරය නැගිනි රෝම අධිරාජ්‍ය අගනුවර හැටියට තිබුණේ. හැබැයි 1453 මේ තුර්කිය ඉතා බලවත් රාජධානියක් බවට අධිරාජ්‍ය බවටපත් වෙලා මේ කොන්ස්තන්තිනෝපල් නගරය පහර දිලා අල්ලගන්නවා. එහම අල්ලගත්තට පස්සේ යටත් කරගත්තට පස්සේ මේ නගරෙ හිටපු බුද්ධිමතුන් උගත්තු පොත්පත් අරගෙන මේ මේ පැත්තට මේ බටහිර පැත්ත නැත්නම් බටහිර යුරෝපයට පලා ගියා තමන්ගේ ජීවිතේ බේරගන්න. ඒ අයගෙන් බොහෝ දෙනෙක් නැවතුනේ මේ ඉතාලි. මේ ඉතාලි අර්ධද්දී මේ පහළට තියෙන මේ මධ්‍යරම උදේ පැත්ත නිරලා තියෙන මේ ඉතාලි අර්ධය. මේ ඉතාලි දැන් නතර වුණේ. ඉතින් එතකොට එහි හිටපු මිනිස්සු මේ පොත්පත් කියව මේ උගත්තු සාදරයෙන් පිළිගත්තා. ප්‍රතිපලයක් ඇට මේ ඉතාලි මිනිස්සු මේ ප්‍රදේශ මිනිස්සු අලුත් විදිහට හිතන්න පටන් ගත්තා. අර මෙතෙක්කල් යටපත් වෙලා තිබ්බ පැරණි ග්‍රීක රෝම භාෂා නැවත අධ්‍යයනය කරන්න පටන් ගත්තා. කලා ශිල්ප විද්‍යාත්මක සොයා ගැනීම හැම පැත්තෙම අලුත් වීමක් නැවත නැගිටීමක් නැත්තම් පුනරුදයක් ඇති වුණා. ඒ වගේම මේ කොන්ස්තන්තිනෝපල් නගරය අල්ලගත්තට පස්සේ මේ ඒ හරහා කෙරුණු මේ පෙර අපරදිග වෙළඳාම් පෙරදිග සහ අපරදිග අතර වෙළඳාම් මේ නගරය හරහා උනේ. ඉතින් ඒ වෙළඳාම කඩාකප්පල් වුණා. මේ තුර්කියේ සුල්තාන් තුමා මේ බදු දාලා මේ වෙළඳාම කඩාකප්පල් කළා. ඊළඟට මේ යුරෝපයට කුළුබඩු නැති වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඒගොල්ලන්ට සිද්ධ වුණා යුරෝපයට කුළුබඩු හොයන්න වෙනත් මුහුදු මාර්ගයෙන් පාරවල් හොයන්න. හැබැයි ඒ සඳහා මුලින් ඉදිරිපත් වුණේ මේ පෘතුගාලය සහ ඉස්පාඤ්ඤ කියන රාජ්‍ය දෙක. ඒවකට මේ රාජ්‍ය දෙක ජාතික රාජ්‍ය බවට පත් වෙලා තිබුණේ එදා හිටපු 6 වෙනි ඇලෙක්සැන්ඩර් පාප්තුමාගේ අනුග්‍රහය ඇතුව මේ පෘතුගාලය සහ ඉස්පාඤ්ඤයට ලෝකෙ බෙදලා දුන්නා. ඒකට කියනවා ඇලෙක්සැන්ඩර් පාප්තුමාගේ විභේදනාඥාව කියලා. ඉතින් එතකොට මේ රටවල් දෙක තරගකාරී විදියට මේ ලෝකයේ ගවේෂණය කරන්න පාරවල් වෙන පටන් ගත්තා. විශේෂයෙන් කුළුබඩු වෙන. ඒකට අරමුණු දෙකක් තිබ්බා. එකක් තමයි කුළුබඩු, අනිත් එක තමන්ගේ ආගම් ප්‍රචාරය කිරීම. ඉතින් තරගකාරී විදියට තමයි ඒකල යෙදුනේ. මුලින්ම මේ පෘතුගාලයේ මේ බර්තල මීඩියා සතුළු කණ්ඩායමක් මේ පාර හොයාගෙන මේ අත්ලන්ටික් සාගරය තියෙන මේ පෘතුගාලෙන් ඉදිරියෙන් නිරලා තියෙන සාගරය තමයි අත්ලන්ටික් සාගරය. මේ අත්ලන්ටික් සාගරයේ ඔස්සේ මේ අප්‍රිකා මහද්වීපයේ වටේ යාත්‍රා කරගෙන යනවා. යාත්‍රා කරගෙන යනකොට අප්‍රිකා මහද්වීපයේ කෙරවල මේ අපිට අද සුපැත්මේ තුඩුව කියලා කියන්නේ එදා මේ තුඩු ආසන්නේදී කුණාටුකට අහුවෙලා මේ බර්තල බියුඩස්ගේ පිරිසට සිද්ධ වෙනවා නැවත තමන්ගේ රට හැරල යන්න. තමන් හැරුණු තුඩුව ඒගොල්ලෝන්ගේ ඒගොල්ලෝ නම් කරනවා කුණාටු තුඩුව කියලා. නමුත් පෘතුගාල රජුරු එක වෙනස් කරලා සුපැත්මේ තුඩුව කියලා නම් කරනවා. ඉතින් මේ ගිය මාර්ග ඔස්සේම දෙවන කණ්ඩායමක් පිටත් වෙනවා. ඒ කණ්ඩායමේ නායකිනේ වස්කෝ ද ගාම. වස්කෝ ද ගාමතර මේ අප්‍රිකා මහද්වීප වටේ මේ තියෙන ගිනි බොක්ක මේ අප්‍රිකා මහද්වීප වටේ යාත්‍රා කරලා මේ සුබපැත්මේ තුඩුවක් පහු කරලා ඒගොල්ලන්ට පුළුවන් වෙනවා මේ ඉන්දියන් සාගරයට ප්‍රවිෂ්ට වෙන්න. ඉන්දියන් සාගරයට ඇහිලා ඉන්දියාවේ මේ කැලිකට් කියන නගරයට ඇහිලා 1498 දී ඉන්දියාවේ කැලිකට් කියන නගරයට ඇහිලා කුණුබඩු අරගෙන නැවත ඒගොල්ලෝ යුරෝපයට යනවා. අප්‍රිකා මහද්වීප වටේ කියලා යුරෝපයට යනවා. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති මේ මධ්‍යදරණි මුහුද ඔස්සේ ඇහිලා මේ රතු මුහුද හරහා ඉන්දියාවට එන්න පුළුවන් නේ කියලා. එදා මේ මෙතන මේ සුවස්සල කපලා තිබුණේ නැහැ. ඒ නිසා ඒක කරන්න බැරි වුණා. ඒ වගේම මේ තුර්කිය අධිරාජිත බලවත් තත්ත්වයේ සිට මේ ප්‍රදේශ පාරවල් අහුරුලා තිබුණේ. ඒ නිසා මේ යුරෝපාජයද සිද්ධ වුණා. මේ අප්‍රිකා මහද්වීප වටේ යාත්‍රා කරලා ඉන්දියන් සාගරයට ඇහිලා මේ ඉන්දියාව ලංකාව වගේ රටවල් වලට ඇහිලා කුළුබඩු අරන් යන්න. ඔන්න ඔය විදිහට තමයි මේ බටහිර රටවල් මේ පෙරදිගත් එක්ක ගනුදෙනු කරමින් තමන්ගේ බලය දේශපාලන වශයෙන් ව්‍යාප්ත කළා
अधिराज्य गोडनागे उदाहरण पुर्तुगीसी अधिराज्य लंदेसी अधिराज्य पास काले फ्रांस अधिराज्य इंग्लिश अधिराज्य मे मेघोल अत लघु तरंगे अतिना मे तरंग प्रतिपाल तम पास काले लोकयुद्ध अतिवेणी चितिया लखन की मे मतगति आगे मे मे तीन पुर्तगाल राज्य मे कोल पाटीन तीन मे कह पाटीन तीन इस्पाज्य राज्य मे मेतन उड़ती मे दूप समूह तीन मे कोल पाटी मे तम महाब्रिताने मुकद अवसान वर अपी अटत कर इंग्लिश कार्य मे मेरटी एवगे मे इस्ताने तीन मे ओलांदे ओलांदे के लंदेसी कार्य लंदेसी ना पुराट नेदर लंदे ती मे मे यूरोप हिट जाति तम मे पश्य काले अपे रटवल टहिला अपे रटवल पालक गणदुन करमी अपे पालक दुर्वल का अवबोध कर अपे रटवल मुहूद बड़ अल्लवी पश्य इंग्लिश काल मुड़ रट मल्लन तम इगोल तमंक अधिराज्यवादी क्रियात्मक करगत तोड़ अभी मे इतिहास हेदारी मिधि मे लोकगोले लोकसिद्ध हिनी करला मे रटवल पीटी एगोल ये गमन मार्ग मे मुहूद मे कलाप मे निवर्दीव अभी लकन किरी मे हकिया अति करगा मे बंधु पाड़मत्तुलिंग हमुन तुरु उपसमट आई बोवाली।